අද දිනට යෙදුණු නවසීලන්ත ශ්‍රී ලංකා 2020 තරගාවලියේ පළමු තරගය නවසීලන්තයේ ජයග්‍රහණය ලබා ගත්තත් ශ්‍රී ලංකා පිතිකරුවන්ද ඊට නොදෙවෙනි තරගයක් සහ තරගකාරී ඉලක්කයක් ඔවුන්ට ලබා දුන්නා. එහිදී කැපී පෙනුණු දක්ෂයා වූයේ ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පැමිණි කුසල් මෙන්ඩෙස්. 6-4 පහරවල් වලින් පිටිය සැරසූ කුසල් මෙන්ඩෙස් පන්දු 53කදී ලකුණු 79ක අතිවේගවත් ලකුණු සංඛ්‍යාවක් රැස් කරගත්තා. ඒ කොහොමුණත් තරග අවසානයේදී මාධ්‍ය හමුවට පැමිණි කුසල් මෙන්ඩෙස් මාධ්‍ය වේදින්නගු ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු දුන්නා. ඒ අනුව වසරකට පමණ පසු ආරම්භක පිතිකරු ලෙස පැමිණීම ගැන විමසූ විට මෙන්ඩෙස් මෙසේ පැවසුවා. ඇත්තටම ඒක ටීම් එකේ අවශ්‍යතාවයට කරපු දෙයක්. මං හිතනවා මගෙන් ටීම් එකට ඕන දේ වුණා කියලා. මට එතෙන්ට ආපු එක විශේෂ දෙයක් නෙමෙයි. මං කලිනුත් ඕපන් ඇවිත් ලකුණු ගහලා තියෙනවා. T20 එකේ මං ගොඩක් කැමතියි මට ඕපන් හම්බ වෙනවා නම්. ඒ වගේම පන්දු රැකීම, කඩුලු දැවී යාම සහ තවත් කරුණු ගැනද ඔහු මෙසේ අදහස් දැක්වුවා. මගේ පැත්තෙන් බලද්දි මං හිතනවා මං ගත්ත ඩිසිෂන් හරි කියලා. මොකද මායි කුසල් අයයි ඕවර්ස් 6ක් ගහද්දී ලකුණු 44ක් ආවා. ඊට පස්සේ අවිෂ්ක ඇවිල්ලා සෙල්ලම් කරා. එතනින් ඉක්මනට විකට් එකක් ගිය හින්දා දික්වැල්ල ආවේ ඕවර්ස් ටිකක් අදින්න. යටින් හයියෙන් ගහන්න කට්ටිය ඉන්න හින්දා උඩින් තව විකට් දෙක තුනක් ගිහිල්ලා හයියෙන් ගහන කට්ටිය ඇවිල්ලා අපට ඕවර්ස් වැඩි වෙනවා. එතකොට හයියෙන් ගහන කට්ටිය නැති වෙනවා. ඉතින් මං හිතනවා ඒ ආපු විදිහ වරදක් නෑ කියලා. පන්දු රැකීමේ දුර්වලතා ක්‍රිකට් වල හැමතිස්සෙම වෙන්න පුළුවන්. මාත් කැච් එක තෑරලා තියෙනවා. මැච් එකක් වෙලාවේදී එහෙම දේවල් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. අපි විතරක් නෙමෙයි ඕන රටක ඒ දේ වෙනවා. ඒක වළක්වන්න බෑ. කවුරුත් අතාරින්න බලන් එන්නේ නෑ. උපරිමේ කරන්න බලන්නේ ඒ වෙලාවේ හැටියට අතෑරෙන්න පුළුවන්. අපි අද තරඟ කරපු විදියට ඉස්සරහට තියෙන තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න තමතක් කරන්න එපා.